ඇබතුම මේ නැවතත් අර මේ රාජ්‍ය සේවකයන් ඇඳුම සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිලා තිනවා පර්ණ චක්‍රලේඛන ඉදිරිපත් කරන කියලා. මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාගේ අමාත්‍යංශ කරන බලාපොරොත්තු? ඔව්, රාජ්‍ය සේවකයන් සම්බන්ධව විටින් විට චක්‍රලේඛන ඉදිරිපත් කරලා තිනවා. 1989 රාජ්‍ය සේවකයන්ගේ නිල ඇඳුමක් ගැන චක්‍රලේඛයක් ඉදිරිපත් තියෙනවා. පිරිමි නිලධාරීන්ට කලිසම සහ කමීසයක් වූ ජාතික ඇඳුමක්. ඒකම 2008 චක්‍රලේඛයෙන් නිකුත් කරලා තියෙනවා. ඇඳුමට දෙන ඇඳුම මහන්න ගාස්තු සාරියකට කීයද, 60කට කීයද, මේ විදියට ගාස්තු දීලා තියෙනවා. ඊට පස්සේ අපි චක්‍රලේඛයක් නිකුත් කරන්න සිද්ධ වුණා. ආරක්ෂක තත්ත්වය යටතේ අතිගරු ජනාධිපතිතුමා ගැසට්ලි කියන නිවේදනයක් නිකුත් කරලා තිබ්බ මුහුණ නිරාවරණය වෙන විදියට ඇඳුම් ඇඳිය යුතුයි කියලා. ඒකට අදාළව අපි චක්‍රලේඛයක් නිකුත් කරලා තිබ්බා කාන්තාවන් සහ කාන්තා නිලධාරිනියන් සහ පිරිමි නිලධාරි සම්බන්ධ චක්‍රලේඛයක්. මුත් ඒ සම්බන්ධයෙන් යම් යම් අදහස් දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වුණා. සමහර අය කිව්වා චක්‍රලේඛයේ 90 කටයුතු කරන්න කියලා. මුත් සමහර අය කිව්වා අපිට ඒ සම්බන්ධව මූලික අයිතිවාසිකම් කට්ටිය කඩ වෙනවා ඇඳුම සම්බන්ධව නීති රීතිදාන්නයන් නිසා. මේ සම්බන්ධව ඉදිරිපත් වෙච්ච අදහස් සැලකිල්ලටගෙන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා අපි අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛය අනුව පිරිමි නිලධාරියන්ට නම් කලිසම සහ කමීසෙ, ඒ වගේම ජාතික ඇඳුම, කාන්තා නිලධාරිනියන්ට නම් සාරිය හෝ උසරිය හෝ රජයේ සේවයේ ගෞරවය ආරක්ෂා වන විදිහේ සංවර සීලිය ඇඳුමක් කියලා තමයි ඒක සංශෝධනය කරලා තියෙන්නේ. ඒක එක්කව කළා තියෙන්නේ රජයේ සේවයට ගරුත්වය ආරක්ෂා කරන පරිදි සංවර සීලිය ඇඳුමක්. ඒක තමයි අලුතෙන් එක්කව වෙලා තියෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ එක ආපු අදහස් අනුව. එහිදී තවත් තිබුණා මේ කියන කාර්යාලය පැමිණෙන අයටත් යම්කිසි ඇඳුමක් සම්බන්ධ ඒකත් වෙනස් වුණාද? නෑ, ඒක පළවෙනි මුල තිබ්බ විදිහටම කාර්යාලයේ පැමිණන අයත් සංවර සීලුව පැමිණිය යුතුයි රජ කාර්යාලයට.